සාමාන්‍යයෙන් අපි කරන්නේ ඉදිලා වැඩි වෙලා හැලුණු කෙසෙල් විසි කරන එක. එහෙම විසි කරන්නේ නැතුව මේ වගේ රස කැවිල්ලක් හදා ගන්න පුළුවන් කියලා දන්නවනම් ඔයා කවදාවත් විසි කරන්නේ නැහැ තැලුණු කෙසෙල්. ඒ තරම් රසයි මේ රස කැවිල්ල. විශේෂ තේමේසයකට උනත් තියන්න පුළුවන් මේ රස කැවිල්ල. රසේ වෙනසකුත් නැහැ ගොඩක්ම රසයි. ඉන්දියාවේ නම් ගොඩක්ම ප්‍රසිද්ධයි සාමාන්‍යයෙන් බනාන හල්වා කියලා කියන්නේ. බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා හොඳටම ඉදිලා ඇවරේකින් හැලුණු ගෙසෙල් ගෙඩි 7ක් විතර. තරමක ගෙඩි කිරලත් බැලුවා ග්‍රෑම් 400ක් වගේ තියෙන්නේ. ඕනිම කෙසෙල් වර්ගයක් ඔයාට ගන්න පුළුවන්. මම අරගත්තේ ඇම්බුල් කෙසෙල්. තැලුණු කෙසෙල්, ඉදිලා වැඩි වුණ කෙසෙල්, හොඳ කෙසෙලුත් අරගන්න පුළුවන්. ඉස්සරහට එන්නේ උත්සව කාලෙහි ඉඳලා ඔයාට මේ රෙසිපි එක නම් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. කෙසෙල් ටික ප්‍රතිකපා ගන්න. ඊට පස්සේ බෙන්ඩරේ ජූස් කප් එකකට දාලා ස්මූදි එකක් ගන්නට අඹර ගන්න. වතුර එහෙම එකතු කරගන්න එපා කෙසෙල් වල වතුර ගතිය තියෙන හින්දා. පොඩි කෑල්ලක්වත් නැති වෙනකන් හොඳට අඹර ගන්න. දැන් මම භාජනයක් අරගෙන ලිපේ තියලා හකුරු ග්‍රෑම් 200ක් දා ගන්නවා. හකුරු වෙනුවට ඔයාට පුළුවන් සීනි අරගන්න. සීනි අරගන්නවා නම් කැරමල් කරලා ගන්නේ. වතුර පිරිසි කෝප්පයකින් භාගයක් වගේ එකතු කරගෙන දිය කරගන්න. මං අරගත්තේ සීනි පොඩ්ඩක්වත් කලවම් වෙලා නැති කිතුල් හකුරු. ඒ හින්දා ඉක්මනට දිය කරගන්න පුළුවන් පිටිපිටි වගේ හින්දා. සීනි හකුරු අරගන්නව නම් ග්‍රේට් කරලා අරගන්න. නැත්නම් දිය කරගන්න ටිකක් අමාරුයි. හයිය හින්දා හරියටම කිතුල් හකුරු තෝරගන්නකොට ඔයාට දැනගන්න පුළුවන් කඩන්න පුළුවන් ලේසියෙන් අතින්. ඒ වගේම ගොඩක්ම පිටිපිටි වගේ. සීනි හකුරු කඩන්න බෑ ගොඩක්ම හයියයි. ඒ වගේම දිලිසෙන ගතියකුත් තියෙනවා. දැන් මේ ටික හොඳට උතුරනකන් තියන් ඉන්න. ටිකක් වෙලා යනකොට පැණි ගන්නට එනවා. හකුරු ටික දිය කරගන්න ඕනි හදන්න පටන් ගන්නකොටමයි. නැත්තම් මේ ටික නිමෙනවා. ගොඩක්ම නිමුණට පස්සේ කෙසෙල් වලට එකතු කරගන්නේ. කෙසෙල් ටිකට එකතු කරනකොට මේ ටික සාමාන්‍යයෙන් රසනේ තියෙන්න ඕනි. ඒ හින්දා හදන්න පටන් ගන්නවත් එක්කම මේ ටික දිය කරගන්න. දැන් පැණි ගන්නට ඇවිල්ලා තියෙන්නේ. මන් දැන් ලිප ඕෆ් කරගන්නවා. මේ ටික නිමෙන්නේ නැතුව තියාගන්න බලන්න. ගොඩක්ම නිමුණොත් පොඩ්ඩක් රත් කරලා ගන්න ඕනි. පොල් තෙල් මිලිලීටර් 100ක් අරගන්නවා. පොල් තෙල් කිව්වම හොඳ තෙල් එකක් අරගන්න. මම අරගත්තේ බෝතල් කරලා තියෙන සුදු පොල් තෙල්. මේකෙන් ටිකක් දාගෙන අඹරගත්ත කෙසෙල් ටිකක් දාගන්නවා. සාමාන්‍ය පොල් තෙල් අරගත්තොත් තෙල් රසක් එනවා. හොඳ තෙලුත් තියෙනවා. හැබැයි බොහොම කලාතුරකින් හම්බෙන්නේ. ඒ වෙනුවට ඔයාට පුළුවන් ගී තියෙනවා නම් අරගන්න. එහෙම නැත්නම් බටර් දිය කරලා ගන්නත් පුළුවන්. හැබැයි මට නියම රසාවේ සුදු පොල් තෙල් වලින් හදාගන්නකොට විතරයි. ඒ හින්දා සුදු පොල් තෙල් අරගන්න. පොඩ්ඩක් කලවම් කරගන්න. ඊට පස්සේ ලිපේ තියලා හැඳි ගන්න පටන් ගන්න. ගින්දර සාමාන්‍ය ගානට තියාගන්නේ. ලිපේ තියලා විනාඩි 1මාරක් 2ක් විතර ගියාට පස්සේ වැනිලා බිංදු 4ක් 5ක් එකතු කරගන්න. ලුණු කුඩු තේ හැඳි 4න් 1කුත් එකතු කරන්න. දැන් එක දිගට හැඳි ගන්න පටන් ගන්න. ටිකක් වෙලා හැඳි ගාගෙන යනකොට මේ වගේ බුබුලු දාන්න පටන් ගන්නවා. ලොකු බුබුලු. එතකොට තෙල් ටිකෙන් තව ටිකක් එකතු කරගන්න. තෙල් ටික තුන් පාරකට එකතු කරගන්නේ. කලවම් කරගෙන දිය කරගත්ත හකුරු මිශ්‍රණය දාගන්න. හකුරු ටික දාගත්තට පස්සේ ඔයාලට පෙනෙයි පාට වෙනස් වෙනවා. ලස්සන පාටක් වෙනවා.
කලවම් කරගෙන ඉතිරි තෙල් ටිකක් දාගන්න. දැන් සේරම තෙල් ටික දාගෙන ඉවර වෙන්න ඕනි. එක දිගටම හැඳි ගන්න නැත්නම් අඩි අල්ලන්න බලනවා. ඒ වගේම ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. මට ඔයාලට මුලින් කියන්න අමතක වුණා හල්වා ටික හදාගන්න ට්‍රේ එක ලෑස්ති කරගන්න. හැඳි ගන්න අතරමඟත් ලෑස්ති කරගන්න පුළුවන්. තෙල් ටිකක් ගාලා ගන්න. ටිකක් වෙලා ගියාම හැඳ මේ විදිහට යවුවම මැදින් වෙන් වෙන පදමක් එනවා. ඒ පදමට ආපුවාම තලාගත් එනසල්ලට තුනක් එකතු කරගන්න. කජු වැට හතරක් පහකුත් හීනියට කපලා දාගන්න. දොදොල් පදම එනකම්ම හැඳි ගන්න ඕනි. පදමට ලං වෙනකොට දැනගන්න පුළුවන් හැඳෙන් මේ විදිහට සේරම ටික එකට කරකවන්න පුළුවන්. එහාට මෙහාට කරනකොට සේරම ටික එකට යනවා එහාට මෙහාට. ඒ කියන්නේ දැන් පදම හරි. තවත් විදිහකට පදම හොයාගන්න පුළුවන්. හයි වෙන්න තියෙන ට්‍රේ එකට දාගන්නකොට සේරම ටික එක ගුලියට වැටෙන්නේ. හරිම පදමට හදා ගන්න නැත්නම් කපා ගන්න බෑ ඇලෙනවා. දොදොල් වගේමයි දොදොල් පදමමයි. ඔන්න ඒ විදිහටත් ඔයාට පදම දැනගන්න පුළුවන්. පැය 3-4ක් වගේ හොඳට නිවෙන්න තියන්න. නිවෙනවත් එක්කම ඝන වෙනවා. ඉක්මනට නිවෙන්න ඕන නම් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසට දාන්න පැය කමාරක් විතර. මං ඉක්මනට නිවා ගන්න ඕන හින්දා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසට දාලා ගත්තේ. ඊට පස්සේ කැලේ ටික කපා ගන්න. බැරි වෙලා හරි ඔයාට හරි පදමට ඇවිල්ලා නැතුව කැලේ ටික කපා ගන්න බැරි වුණොත් ෆ්‍රිජ් එකට දාලා ගන්න පැයක් විතර. එතකොට හයි වෙනවා. ඊට පස්සේ කැලේ ටික කපා ගන්න පුළුවන්. රසම රසයි මේ රස කැවිල්ල මස්කට් වගේ. බනාන හල්වා ගොඩක්ම ජනප්‍රිය ඉන්දියාවේ. මේ විදිහට ඔයාලත් හදලා බලන්න. ඔයා පුදුම වෙයි තැලුණු කෙසෙල් වලින් රස කැවිල්ලක් හදා ගන්න පුළුවන් කියලා. හරිම රසවත්. එළිය තියාගන්න පුළුවන් සතියක් විතර. මොකුත්ම වෙන්නේ නැහැ. තේමේසයකට එහෙම තියන්නත් පුළුවන්. ඒ වගේම හොඳ සුවඳකුත් එනවා. මේ විදිහට ඔයාට පුළුවන් තැලුණු කෙසෙල් වලින් බනාන හල්වා හදාගන්න. මේ රෙසිපිය අද නෙමෙයි ඔයාට වැදගත් වෙන්නේ ළඟ එන උත්සව කාලෙට. ඒ කාලෙට ගෙවල් වලින් ගොඩක් ඉදුණු කෙසෙල් අයින් කරනවා. ඔන්න එතකොට පුළුවන් ඔයාට මේ රෙසිපිය try කරලා බලන්න. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.